YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ප්‍රධාන වාස්තු දෝෂ කිහිපයක්. බහුලව තියෙන වාස්තු දෝෂ කිහිපයක් ඉවත් කරගන්න පුළුවන් ලේසි සරල විදි කිහිපයක් ගැන කතා කරන්න යන්නේ. ඇත්තටම වාස්තු විද්‍යාව පිළිබඳ නිවැරදි වැටහීමක් නැතිකම හින්දා, එහෙම නැත්නම් යම් කෙනෙක්ගෙන් වැරදි උපදේශයක් ලැබුණු නිසා, සමහර වෙලාවට මේ ගෙවල් වල අයිතිකාරු ගෙවල් හදපු කට්ටිය කරදර වලට පත් වෙනවා. වාස්තු විද්‍යා දෝෂ පවතිනවා නම් ඒක නිවසි සමහර කොටස් බරපතල ලෙස කඩා දැමීමට සිද්ධ වෙනවා සමහරුන්ට. ඒක මහා අනුමෝණ වැඩ දෝෂයක් තිබ්බා කියලා මුළු ගෙදරින් කෑල්ලක්ම කඩලා දාන එක ඒක අපරාධයක්. ඒ වගේ වෙලාවට කරන්න ඕනේ දෝෂ ඉවත් කරගන්න උපදෙස් ලබාගෙන ඒ දෝෂය ඉවත් කරගන්න ලේසි විදිහකට යන්නේ. මේකෙදි ඊටාම කල්පනාකාරී වෙන්න ඕනේ. දැන් නිවසක දැන් කොන් වැටි ලිඳක් තියෙනවා නම්, ඒ කියන්නේ කොන් වැටි ලිඳක් දෝෂ සහිත නම්, ඒක ග්‍රහමූලිකයට මාර්ග අපලයක් හින්දා ලිඳ වහලා දාන්න කියලා කවුරු හරි උපදෙස් දෙනවා නම් ඒක වැරදි. ඒ කියන්නේ නිවසේ මුල්ලේ ඉඳන් අත්තිවාරම අඩි කිහිපයක් දික් කරලා බැම්මක් බැඳලා ඒ වගේ දෝෂයක් මග අරව ගන්න පුළුවන්. කඩන්න නැතුව ඒවා මග අරව ගන්න පුළුවන් ලේසි ක්‍රම තියෙන. ඊළඟට ලිඳක දෝෂ, ඒ කියන්නේ ලිඳක දෝෂ පදිංචි නිවසට යොමු වන අවස්ථාවලදී ලිඳ සහ නිවස අතර අඩි 6ක් විතර උසට තාප්පයක් වැඳලා දෝෂය ඉවත් කරන්න පුළුවන් ලේසි. එතකොට ලිඳයි නිවසයි අතර දුර ප්‍රමාණය, නිවසේ දිග ප්‍රමාණය වැඩි නම් දෝෂ ඵලපාන්නේ නෑ ගොඩක්. ඊළඟට දෙමහල් නිවාස, ඒ කියන්නේ 2-story houses වල ස්ටෑගේස් එක පිය ගැට පෙළ නිර්මාණය කරද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක දිගටම නැගයා හැකි පරිදි හරි දකුණට හැරෙන විදිහට, ඒ කියන්නේ clockwise දකුණු පැත්තට හැරෙන විදිහට, දකුණු පැත්තට හැරෙන විදිහට හරි සකස් කරන්න ඕනේ. වැරදීමකින් හරි නොදැනුවත්කමකින් හරි ඒක වමට හැරෙන විදිහට සකස් කරලා තියෙනවා නම් මේ ස්ටෑගේස් එක කඩල ඉවර වෙලා ආයේ හරි විදිහට හදන්න උපදෙස් දුන්නොත් නිවාස හිමියත් අපහසුතාවයටපත් වෙනවා. එහෙමනොත් අධික වියදමක් තරන්නත් වෙනවා. ඒක ඇත්තම පියගැට වෙලා ස්ටෑගේස් එක කඩාන යද්දී සකස් කරනවා කියන එක අධික වියදමක් දරා මහත් අපහසුතාවයකින් යුක්තව කරන්න පුළුවන් ඕනේ වැඩක්. පිල නැගලා හැරෙන ස්ථානේ පිත්තල මල් බඳුනක් තියෙනවා. හරි ලේසි. පිටිපල නැගල ඉවරලා හැරෙන ස්ථානේ පිත්තල මල් බඳුනක් තියෙනවා. ඒක දෝෂෙම ගෑරෙනවා. ඊළඟ එක තමයි ප්‍රධාන දොරටුවේ ඉඳන් නිවස ඇතුළ බලද්දී නිවසේ අභ්‍යන්තරය හරහා පිටිපස්ස දොරටුවෙන් හෝ ජනේලෙන් හරි පිටත පේනවනම් එළිය පේනවනම් ඒක දෝෂයක්. ඒක වාස්තු විද්‍යාඥයෝ නිතරම බලන මේ ප්‍රධාන දෝෂයක්. ඒ කියන්නේ ප්‍රධාන දොරටුවේ ඉඳන් ගේ හරහා කෙලින්ම බලපුවහම ජනේලයකින් හරි දොරකින් හරි එළිය පේනවා. ඒ වගේ නිවාසවල ධනය රැඳෙන්නේ නැහැ කියලායි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ලැබෙන ඔක්කොම සල්ලි වියදම් වෙලා යනවා. උළුහු ජනේල වෙනස් කරලා මේ දෝෂී ඉවත් කරගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී මොකද කරන්න පුළුවන්? සාලේ කෙලවර දැම්මක් වදි. එතකොට දෝෂය බලක් හොයන්න පුළුවන්. මේ ක්‍රම දෙකෙන් වඩා පහසු ලාභදායි ක්‍රමයක් කුමක්දයි ඕගොල්ලෝම හොයලා බලන්න. ඊළඟට නිවසක මුළු තැන්ගේ කිචන් එක ස්ථානගත කළ යුත්තේ ගිනිකොණ දිශාවට. ගින්දර කිචන් එකත් එක්ක බැඳලා තියෙන ගිනිකොණ දිශාව. එතකොට ගිනිකොණ සුසු ගින්දර වලට ප්‍රධාන දොරටුව තැවීමට හෝ ජලය සඳහා හෝ ඒ දිශාව සුදුසු නැහැ. ඒ වුණාට කුඩා ඉඩම් කැබලි වල දැන් මාර්ගයේ පිටලා ඇති දිශාව අනුව මුළු තැන්ගේ ගිනිකොණ දිශාවේ තියෙන එක අපහසු වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? සමහර විට හදලා වැඩ ඉවර කරලා තියෙන ගෙදරක නම් මේ මුළු තැනගේ කිචන් එක වෙනස් කිරීම ඉතාම අපහසු කාර්යයක්. එතකොට කරන්නේ කුස්සිය හරි මැද මාලිමා යන්ත්‍රයක් තියලා ගිනිකොණ දිශාව හොයලා ඒ පැත්තේ විදුලි උදුන හෝ ගෑස් කුකර් එක හෝ දරලිප හෝ තිබ්බහම ඒකෙන් දෝෂ මග අරව ගන්න පුළුවන්. ඒ කියන්නේ හදපු කුස්ස
කුස්සියේ මැද මාලි මහත්තියලා හදපු කුස්සියේ ගිනිගුණ දිශාව හොයලා ඒ ලිප හරි කුකර් එක හරි දර ලිප හරි ගිනිගුණ දිශාවේ ටේස් කරනවා කුස්සියේ. ඒ වගේ වයින් දෝෂමගාරව ගන්න පුළුවන්. ඊළඟට දෙමහල් නිවසක් ගත්තා. දෙමහල් නිවසක ටූ ස්ටෝරි හවුස් එකක හරි මැද බ්‍රහ්මපාදයේ පිහිටන ස්ථානයේ තියෙනවා. ඒකේ නිවසක හරි මැද අපි බ්‍රහ්මපාදයේ හොයන්නේ හතරස් ගෙදරක නම් කොහොමහා විකර්ණ දෙක යා කරපුවාම ඒක කැපෙන ස්ථාන. ඒක මේ බ්‍රහ්මපාදයේ පිහිටලා තියෙන ස්ථානේ කොන්ක්‍රීට් කණුවක් බැඳලා බිත්තියක් හදලා තියෙනවා. එතකොට එතකොට මේක දිගපළල මැනලා බ්‍රහ්මපාදයේ හොයලා බලපු කෙනෙකුට පේනවා කොන්ක්‍රීට් කණුවයි බිත්තිය ඉවත් කිරීමේ කියන්නේ කොන්ක්‍රීට් කණුව සහ බිත්තිය ඉවත් කරන්න කියලා කවුරු හරි කියනවා. එතකොට මේකෙන් අපහසුතාවයට පත් වෙනවා ගෘහමූලික. එතකොට මේ වගේ කෙනෙකුට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද? අඩි කීපයක පළල විවෘත ආලින්දයක් හදලා නිවසේ දිග වැඩි කරන විදිහට වගේ උපදෙසක් දුන්නා නම් අන්න ඒකෙන් නිවසට අලංකාරයක්වත් ලැබෙනවා. දෝෂ දුරු කරන්න මේ කල නොහැකි දෙයක් නෙවෙයි, දෝෂ දුරු කරගන්න පුළුවන්. එතකොට මේ දෝෂයක් දුරු කරන්න බැරි දේවල් කියන එක හරි වැරදි. ඒ වගේම ගෙදරක ලී උළු ඔත්තේ ගානකුත් ලී ජනෙල් ඉරට්ටි ගානකුත් හේතු බව වාස්තු විද්‍යාව සඳහන් වෙනවා. ලී උළු හවු ලී උළු මේ බාත්රූම් වල තියෙන ප්ලාස්ටික් උළු ගන්නෙ නැහැ. ලී උළු හවු ඉරට් මේ ඔත්තේ ගානක් තියෙනවා, ලී ජනෙල් ඉරට්ටි ගානක් තියෙනවා. එතකොට මේ සැලසුම් කරපු නිවසක මේක වැරදිලා තියෙනවා නම් අපිට කරන්න පුළුවන් මොකද? නාන කාමරයට ප්ලාස්ටික් උළු හොදුරක් මේ තියන්න පුළුවන්. ඒ කියන්නේ ලී තියා දාන්න තිබ්බ එකකට ප්ලාස්ටික් එකක් තියන්න පුළුවන්. නැත්නම් ප්ලාස්ටික් එකක් දාන්න තිබ්බ එකට ලී දොරක් තියන්න පුළුවන්. මේකේ මේ එහෙම නැත්නම් ඔය ජනෙල් වල ප්‍රශ්නෙම ගහරව ගන්න පුළුවන්. නාන කාමරයකට හරි වැඩිපුර ෆෑන් ලයිට් එකක් ජනෙල් ඇතුලේ ඉඳගෙන ගන්න නම් ෆෑන් ලයිට් එකක් හරි තිබ්බහම මේ වැරද්ද පහසුවෙන් ඉවරදි කරන්න පුළුවන්. ඊළඟට හදල ඉවර කරපු නිවසක වාස්තු දෝෂ සම්පූර්ණ ඉවත් කිරීම සමහර වෙලාවට ඉතාම අපහසු කාරණයක්. ඒ වගේ වෙලාවට නිවසට සුදුසු සුබ නමක් තැබීම හෝ නිවස ඉදිරිපිට සුබ ගසක් සිටුවීම ආදී දොස් තරමක් දුරට නිදොස් කරගන්න පුළුවන්. තුර මේක වෙලාවට හරිම දෝෂ සහිතයි. මේ වාස්තු විද්‍යාවේ සමහර දේවල් ස්ට්‍රික්ට් කියලා තියෙනවා, මෙහෙම කරන්න එපා කියලා. නමුත් එහෙම කරාට පස්සේ දොස් සහිත ගයක් නිර්මාණය වෙනවා. ඒක දොස් සහිත ගයක් නිර්මාණය වුණාම ඒ දෝෂයේ ගේ කඩලා නැති කරන්න නැතුව වෙන ලේසි ක්‍රමවලින් නැති කරන්න පුළුවන් කියලා ඒ වාස්තු විද්‍යාවෙම සඳහන් වෙලා තියෙනවා. කියන්නේ සුබ ගහක් පැල කරලා හරි මේ නිවසට සුබ නමක් තියලා හරි ඒක නිදොස් කරගන්න පුළුවන් කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම නිවසක් සැදීම සඳහා සැලසුම පිළියෙල කරන්න කලින් දල සැලැස්මක් පිළියෙල කරලා ඒකේ දෝෂ ඉවත් කරලා ඊට පස්සේ නිවාස සැලැස්ම ඇඳ එහෙම ඉවත් කළා නිවාස සැලැස්ම ඇඳගෙන ඒකට වැඩ කටයුතු කරන එක තමයි වඩාත්ම සුදුසු ක්‍රියාපිළිවෙල. ඒකට කලින් සැලසුමක් සකස් කරගත්තා නම් අත්තිවරම දාන්න කලින් ඒක ෆවුන්ඩේෂන් දාන්න කලින් වාසු දෝෂ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට හදන ලද ගෙදරක ඒ කියන්නේ හදපු ගෙදරක් සහිත ඉඩමක් මිලදී ගන්නව නම් පළමුව කරන්න ඕන නිවස පරීක්ෂා කර බැලීම ඒක වඩා හොඳයි. සමහර නිවාස දෝෂ සහිත වුණාම සමහර දෝෂ අයින් කරන්න බෑ. ඒවෙන් ගොඩක් හානි සිද්ධ වෙන්න පුළුවන් ෆැමිලි එකට. එහෙම සුළු දෝෂ තියෙනවා නම් අපිට ඒවා නිවැරදි කරලා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මිල අඩුපට වුණත් ඒ වගේ සුළු දෝෂ තියෙන ගයක් අරගෙන දෝෂ ඉවත් කරලා අපිට පාවිච්චි කරගන්න පුළුවන්. කොහොම නමුත් ඔබ දරුවන් කරේ විශ්වාසය තියලා ඒ අනුව හටේතු කරන ඒ විශ්වාසයෙන් ඒක හරියට කටයුතු කරන කෙනෙක් නම් ඔයාලට මේවා අදාළ වෙන්නේ නැහැ. ඔයා ඔයා විදිහට වැඩ කරගෙන යන කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් අය මේවට අනුව පොඩ්ඩක් අනුවත වෙනවා නම් සමහර දෝෂ නිවැරදි කරගන්න පුළුවන්. ඒකට මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙ හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. අපේ channel එක subscribe කරන්න, මේවා අනිත් අයටත් බලන්න, share කරන්න, මතක් කරන්න. සුබ දවසක්.